අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා බවට පත්වීම සුවිශාල දේශපාලන පෙරළියක්. දේශපාලනයේ බල කණු පෙරළමින් අනුර කුමාර දිසානායක පොදු මහජනතාව අතරින් නව ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. එවැගේම අද දවසේ තවත් විශේෂත්වයක් වෙනවා. අග්‍රාමාත්‍යවරිය විදිහට හරිණි පත්වීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. නව අගමැතිනි හරිණි සහ සිව්දෙනුගේ අගමැති ඇමති මණ්ඩලයක් අද දිවුරුම් දෙති. ශ්‍රීමන්ත රත්නසේකර ලිය. මැති සභයත් විසිරුවයි. ප්‍රශ්නාර්ථයත් එක්ක කතාව වාර්තා කරන ආකාරය තමයි අපිට දැන් බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රීමන්ත රත්නසේකරගේ වාර්තාවකින්. නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය අද දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම සිව්දෙනුගෙන් යුත් ඇමති මණ්ඩලයක්ද දිවුරුම් දීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු අද දිනේදී විසිරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහා මැතිවරණයේ නොවැම්බර් මාස අගදී පැවැත්වීමට නියමිතයි. එකින් එක කියන්න. නව අගමැතිවරිය විදියට හරිණි අද දිවුරුම් දෙනවා. විශේෂත්වයක් නව අග්‍රාමාත්‍යවරියක් හරිණි දිවුරුම් දීම සිදුවන්නේ. ඇගේ දේශපාලන ඉතිහාසයේ දශක ගණනාවකට දිව නොගියත් ගෙවිගිය කාලවකවානුවේ ජාතික ජනබලවේගයක් සමගින් එක්ව ඇය ක්‍රියා කරපු ආකාරය ප්‍රශංසනීයයි. ඒ අතරේ ඇමති මණ්ඩලයේ ජනාධිපතිවරයා ඇතුළු අලුතින් ජනාධිපතිවරයා ලෙස පත්වීමත් එක්ක පාර්ලිමේන්තුවේ හිස්වන තමන්ගේ දූරයට පත්වෙන ලක්ෂ්මන් නිපුණාරච්චිත් එක්ක ඉන්න තුන්දෙනයි ජනාධිපතිවරයායි හතර දෙනා පමණක් බෙදා ගන්නට යනවා. අන්නේ ඉතා වැදගත් සාධනීය තීන්දුවක්. මොකද නව ජනාධිපතිතුමනි මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්දලා බලාගෙන ඇති. සමහර වෙලාවට එතන ඉන්න දූෂණ වංචා අවම සෙට් එක අපි යයි කියලා හිතාගෙන මේ ජාතික ජනබලවේගයේ ඇමති දුර කීපයක් දැනට බෙදා ගන්න අපිට ආරාධනා කරයි කියලා ඒකට පියවර ගන්න එපා. ජනතාව එවන්නක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ඉන්න ජාතික ජනබලවේගයේ තුන් දෙනා මේ හතර දෙනා අතරේ පමණක් මේ අමාත්‍ය දුර බෙදාගෙන මේ දවස් ගණනාවක් තියෙන්නේ. එළඹෙන මහමැති වර්ණයේතෙක් මේ බලය මේ ආණ්ඩු පාර්ලිමේන්තුව මේ රට අමාත්‍ය මණ්ඩලයෙන් කරවන් වෙනත් අය මේ මොහොතේ ගාවා නොගන්න වග බලා ගන්න කියලා මතක් කිරීම කරනවා. අද ගොඩක් දුරට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතයි. මං අර පහුගිය කාල වකවානුව පුරාවටම දිගින් දිගටම කිව්වේ ලොවෙත් නැතිව ඇති මේ වගේ ඔළු ගෙඩි විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක්. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ආදරණීය ප්‍රේක්ෂක ජනතාවෙනි, ආදරණීය ශ්‍රී ලාංකික පුරවැසියනි, ඒ පාර්ලිමේන්තු මහමැතිවරණය කැඳවුවම ඔබ ඔබට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න ඔබ දන්නවනේ ඔබට ඡන්දය දෙන්න ඕනි පක්ෂය පැත්ත තීරණය කරන්න අපි කිසිවිටකත් කටයුතු කරන්නේ. ඒක ඔබේ වගකීමක්, ඒක ඔබේ අයිතියක්, ඒක ඔබේ කැමැත්තක්. හැබැයි ඔබ මතක තියාගන්න මොන දේශපාලන ධාරාවෙන් යව්වත් 225 ගැලපෙන්න යවන්න දූෂිත චෝදනා ලැබූ වංචාවට අරවට මේවට මජර දේශපාලනයට හවුල් වෙච්ච සීලු දෙනා ගෙදර යවන්න කටයුතු කරන්න. ඔබේ පරමාධිපත්‍යයේ නැවත වතාවක් වෙස්මුහුණු දාගෙන ඔබ අභියසට එයි. වෙස්මුහුණු දාගෙන ආවත් අපි නෑ රැවටෙන්නේ කියලා ඔබ යවන්න ඕනි. ඔක්කොම සෙට් එකම රොත්තම බුරුත්තම ගෙදර යවන්න වග බලා ගන්න ගැලපෙන 225 දෙනෙක් පාර්ලිමේන්තුවේ වන්න.